Hi, Bhuvan. Hi, Bhuvan sir. හොඳයි. අද අපි සූදානම් වෙන්නේ අප සෞසස් පෙළ රසායන විද්‍යාව විෂයේ විභාගයේ පෙනී සිටින දූදරුවන් වෙනුවෙන් විභාගයේ සම්බන්ධ පුනරීක්ෂණ පාඩම් මාලාව ආරම්භ කරන්න. අපි බලාපොරොත්තු වෙනවා පළමුවෙන්ම ඉස්ගුණුවේ මූලද්‍රව්‍ය පිළිබඳව ඔබ සමග සාකච්ඡා කරන්න. අද දවසේ අප ඔබ සමග සාකච්ඡා කරන්නේ ඉස්ගුණුවේ මූලද්‍රව්‍ය හා සම්බන්ධ රසායනය පිළිබඳව. අපස උසස් පෙළ විභාගයේදී ඉස්ගුණුවේ මූලද්‍රව්‍ය ඒ වගේම P ගුණුවේ මූලද්‍රව්‍ය සහ D ගුණුවේ මූලද්‍රව්‍ය පිළිබඳ රසායනය ඔබට ඉතාමත්ම වැදගත් වෙනවා, අත්‍යවශ්‍ය වෙනවා. විභාගයට මුහුණ දීමේදී විශාල ලකුණු ප්‍රමාණයක් ලබා ගැනීමට මේ කාණ්ඩ රසායනය ඔබට දායක කරගන්න පුළුවන්. අපි බලමු ඉස්සෙල්ලම P ගුණුව, S ගුණුව, D ගුණුව පිළිබඳව වෙන්වෙන් වශයෙන් සාකච්ඡා කරන්න කලින් අපි ඉස්සෙල්ල බලමු S ගුණුවේ මූලද්‍රව්‍ය පිළිබඳව රසායනය. දැන් බලන්න S ගුණුව කුමක්ද S ගුණුව කියලා කියන්නේ? S ගුණුවේ මූලද්‍රව්‍ය ඔබ දන්නවා ආවර්තිතා වගුව සකස් කරලා තිබෙනවා ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පදනම් කරගෙන. මේ ආවර්තිතා වගුව සකස් කරලා තිබෙන්නේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසයේ පදනම් කරගෙන. ඔබ දන්නවා ආවර්තිතා වගුවේ තිබෙනවා ප්‍රධාන ගොනු හතරක්. S ගොනුව, P ගොනුව, D ගොනුව සහ F ගොනුව. ඔබ හොඳින් දන්නවා S ගොනුවේ මූලද්‍රව්‍ය පිළිබඳව අප හදාරනවා, P ගුණුවේ මූලද්‍රව්‍ය පිළිබඳව අපි හදාරනවා, D ගුණුවේ මූලද්‍රව්‍ය පිළිබඳව අපි හදාරනවා, F ගුණුවේ මූලද්‍රව්‍ය පිළිබඳව අපස උසස් පෙළ මට්ටමේදී අප විසින් සොයා බලන්නේ නැහැ. හොඳයි. දැන් අපි බලමු කුමක්ද S ගුණුව කියලා අපි හඳුන්වන්නේ. S ගුණුවේ මූලද්‍රව්‍ය ලෙස ඔබ හඳුනාගන්නේ මොනවද? ඔබ දන්නවා දරුවනේ මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලියන්න. මූලද්‍රව්‍යවල ඉලෙක්ට්‍රෝන වින්‍යාස ලිවීමේදී අවසන් ඉලෙක්ට්‍රෝන S කාක්ෂිකවලට පිරෙමින් වින්‍යාසය සකස් වන මූලද්‍රව්‍ය සමූහය තමයි අප හඳුන්වන්නේ S ගුණුව කියා. එම නිසා ඔබ දන්නවා S ගුණුවේ සිරස් අතට තිබිය යුත්තේ පේලි දෙකයි. දැන් බලමු අපි S ගුණුව කොහොමද S ගුණුවේ තිබෙන මූලද්‍රව්‍ය මොනවාද කියා. දැන් බලන්න ඔබට තිරයේ දැర్శණය වෙනවා S ගුණුවේ මූලද්‍රව්‍ය. බලන්න S ගුණුවේ මූලද්‍රව්‍ය අපි වර්ග කරනවා 1A කාණ්ඩය, 2A කාණ්ඩය කියා. මේ 1A කාණ්ඩය IUPAC අංකණේ අනුව අප පළමුවන කාණ්ඩය ලෙසත්, 2A කාණ්ඩය දෙවන කාණ්ඩය ලෙසත් අංකණය කරනවා. දැන් බලන්න S ගුණුවට අයත් ආවර්ත තිබෙනවා. අපි දන්නවා පළමුවන ආවර්තයේ කෙටි ආවර්තයක් එහි තිබෙන්නේ මූලද්‍රව්‍ය දෙකයි. මේ දෙවන ආවර්තය, තෙවන ආවර්තය, සිව්වන, පස්වන සහ හයවන ආවර්තය, හත්වන ආවර්තයක් තිබෙනවා. අපි හත්වන ආවර්තය මෙහි සඳහන් කරන්නේ. දැන් බලන්න ඔබ පළමුවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය බලන්න ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම් සහ සීසියම්. ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම් සහ සීසියම් මේ මූලද්‍රව්‍ය අතරට අමතරව ඔබ දන්නවා හත්වන ආවර්තයට අයිති ප්‍රැන්සියම් කියන මූලද්‍රව්‍යයත් මෙහි තිබෙනවා. ප්‍රැන්සියම් කියන මූලද්‍රව්‍ය මෙහි තිබෙනවා. අපි සඳහන් කරන්නේ. දැන් බලන්න දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්තියම් සහ බේරියම්. ඔබ දන්නවා මීට පහලින් තිබෙනවා රේඩියම් කියන විකිරණශීලී මූලද්‍රව්‍ය මෙහි අපි සඳහන් කරන්නේ. දැන් බලන්න ඊළඟට අපිට පුළුවන් මේ S ගුණුවේ මූලද්‍රව්‍ය වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ඔබ ලියන්න බලන්න S ගුණුවේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් වන සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න බලන්න. ඔබ සෝඩියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. ලියන්න එතකොට ඔබට ලැබේවි 1s2, 2s2, 2p6, 3a. බලන්න ඔබ
පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලියන්න. එතකොට ඔබට ලැබෙයි 1s2, 2s2, 2p6, 3s2, 3p6, 4s1 කියා ඔබට ලැබෙයි. දැන් එහෙනම් ඔබට පුළුවනි පළමුවන කාණ්ඩේ S ගොනුවේ පළමුවන කාණ්ඩේ මූලද්‍රව්‍ය සඳහා පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ලියන්නට පුළුවන්. බලන්න දැන් ඔබට තිරේ දැర్శණය වෙනවා. ලියන්න බලන්න ඔබ පළමුවන කාණ්ඩේ මූලද්‍රව්‍ය සඳහා පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් මේ තිබෙන්නේ. උච්ච වායු වින්‍යාසය ධන NS1. ඒ කියන්නේ ඔබ ලිතියම් වල සෝඩියම් වල පොටෑසියම් වල ඉලෙක්ට්‍රෝන වින්‍යාසය ලිව්වා නම් අවසානයේ තිබෙන්නේ S ඉලෙක්ට්‍රෝනයක්. ඊට පෙර තිබෙන්නේ උච්ච වායු වින්‍යාසය. මේ ආකාරයටම ඔබට පුළුවන් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සඳහා පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ගොඩනගන්න. බලන්න දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සඳහා පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ඔබ ලියන්න. බලන්න එය මෙන්න මේ ආකාරයටද කියලා. උච්ච වායු වින්‍යාසය ධන NS2 වින්‍යාසය. දැන් ඔබට පුළුවනි S ගොනුවේ පළවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සඳහා පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් අපාඳුන්නා දුන්නා. ඒ වගේම දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සඳහා පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හඳුන්වා දුන්නා. දැන් බලන්න ඊළඟට ඔබ S ගොනුවේ මූලද්‍රව්‍ය ලිතියම් වලින් පටන් අරගෙන ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය බෙරිලියම් වලින් පටන් අරන් බේරියම් වලින් අවසාන වන මූලද්‍රව්‍ය සමූහය. මේ සියල්ලම දරුවනේ ලෝහමය මූලද්‍රව්‍ය. S ගොනුව සම්පූර්ණයෙන්ම ලෝහමය මූලද්‍රව්‍ය වලින් සමන්විතයි. ඔබ දන්නවා මීට අමතරව ලෝහමය මූලද්‍රව්‍ය වලින් විතරක්ම සමන්විත වන තවත් මූලද්‍රව්‍ය ගොනුවක් තිබෙනවා අප විසින් අධ්‍යයනය කරනු ලබන. ඔබ දන්නවා D ගොනුවේ මූලද්‍රව්‍ය සියල්ලක්ම D ගොනුවේ මූලද්‍රව්‍ය සියල්ලක්ම ලෝහමය මූලද්‍රව්‍ය. බලන්න S ගොනුවේ මූලද්‍රව්‍ය S ගොනුව මුළුමනින්ම ලෝහමය මූලද්‍රව්‍ය වලින් සමන්විතයි. මේ ඔබ වැදගත් මතක තබා ගත යුතුයි. එසේම ඔබ දන්නවා D ගොනුවේ මූලද්‍රව්‍යත් D ගොනුවේ මූලද්‍රව්‍යත් මුළුමනින්ම ලෝහමය මූලද්‍රව්‍ය වලින් සමන්විත වෙන බව ඔබ දන්නවා. හොඳයි. දැන් අපි ඊළඟට සලකලා බලමු දරුවනේ මේ S ගොනුවේ මූලද්‍රව්‍ය වල ಗುಣ කොහොමද විචලනය වෙන්නේ කියලා. බලන්න S ගොනුවේ මූලද්‍රව්‍ය වල අපි දන්නවා S ගොනුවේ කාණ්ඩ දෙකක් තිබෙනවා. මේ කාණ්ඩ දෙකේ මූලද්‍රව්‍ය වල මේ මූලද්‍රව්‍ය වල කොහොමද ಗುಣ විචලනය වෙන්නේ? කාණ්ඩයක් ඔස්සේ පහළට ಗುಣ කොහොමද විචලනය වෙන්නේ කියලා අපි අහලා බලමු. හොඳයි. පුතාමට කියන්න බලන්න S ගොනුවේ කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට මූලද්‍රව්‍ය වල ಗುಣ විචලනය වෙන්නේ කොහොමද කියලා. සර් S ගොනුවේ මූලද්‍රව්‍ය කාණ්ඩය ඔස්සේ පල්ලෙහාට යනකොට පරමාණු කාර්යය වැඩි වෙනවා. පරමාණු කාර්යය වැඩි වෙනවා. ඔව්. ඒ වගේම සර් ශක්ති මට්ටම් අතර දුර වැඩි වෙනවා. ශක්ති මට්ටම් අවසාන ශක්ති මට්ටමට තියෙන දුර වැඩි වෙනවා. ඔව්. වැඩි වෙනවා. ඊළඟට ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම හැකියාව වැඩි වෙන නිසා පරමාණු අයනීකරණ ශක්තිය වැඩි වෙනවා. එතකොට ඉලෙක්ට්‍රෝන න්‍යෂ්ටියේ සිට ඉලෙක්ට්‍රෝන තියෙන දුර වැඩි වෙනවා. ඒ නිසා ඉලෙක්ට්‍රෝනයක් ඉවත් කිරීම පහසු වෙනවා. ඒ කියන්නේ පළමු අයනීකරණ ශක්තිය අඩු වෙනවා. ඒ වගේම සර් කැටයන හදන්න තියෙන හැකියාව වැඩි වෙනවා. ඔව් ඉලෙක්ට්‍රෝන ඉවත් කරන්න පහසු වෙනවා කියලා කියන්නේ කැටයන හදන්න තියෙන හැකියාව වැඩි වෙනවා. බොහොම හොඳයි. දැන් බලන්න S ගොනුවේ කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට පරමාණුවේ අරය වැඩි වෙනවා. සාසංජාරය වැඩි වෙනවා. පරමාණුව ප්‍රමාණයෙන් විශාල වෙනවා. එතකොට න්‍යෂ්ටියේ සිට පිටතම ශක්ති මට්ටමට තිබෙන දුර ක්‍රමයෙන් වැඩි වෙනවා. දැන් කුමක්ද වන්නේ? ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම පහසු වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීම පහසු වෙනවා. ඒ කියන්නේ අයනීකරණ ශක්ති අගයන් අඩු වෙනවා. ඉලෙක්ට්‍රෝන ඉවත් කිරීමට තිබෙන හැකියාව වැඩි වෙනවා කියලා කියන්නේ ධන අයන හදන්න තියෙන හැකියාව වැඩි වෙනවා. බොහොමතර මතක තබා ගන්නට ඕනේ. කාණ්ඩයක් ඔස්සේ පල්ලෙහාට යනකොට ධන අයන හදන්න තියෙන කැමැත්ත S ගොනුවේ මූලද්‍රව්‍ය වල ධන අයනයක් හදන්න තියෙන කැමැත්ත වැඩි වෙනවා. ඒ කියන්නේ ලෝහමය ගුණය වැඩි වෙනවා. ඒ කියන්නේ S ගොනුවේ
පල්ලෙහාම තමයි හොඳම රසායනිකමය වශයෙන් ලෝහමය ගුණ තිබෙන මූලද්‍රව්‍ය තිබෙන. එතකොට ඔබ දන්නවා අනෙක් අතට පළවන කාණ්ඩයේ දෙවන කාණ්ඩයේ ලෝහමය මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරන්නේ කැටායන සාදමින්. ඒ කියන්නේ ඔක්සිකරණය වෙමින්. ඒ කියන්නේ ඔක්සිකරණය වෙමින්. එතකොට කාණ්ඩය ඔස්සේ පහළට යනකොට කැටායන හදන්න තියෙන හැකියාව වැඩි වෙනවා කියන්නේ මේ ලෝහමය මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වෙනවා. ඔබ දැනගන්නට ඕන, ඔබ දැනගන්නට ඕන එස්ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා. ඉතාමත්ම සක්‍රීය මූලද්‍රව්‍ය තමයි එස්ගොනුවේ තිබෙන්නේ. තාම කැමැත්තෙන් ඉලෙක්ට්‍රෝන පිට කරලා ධනායන සදමින් ප්‍රතික්‍රියාවලට සහභාගි වෙන මූලද්‍රව්‍ය තිබෙන්නේ එස්ගොනුවේ. ඒ නිසා ඒවා ඉතාමත්ම ප්‍රතික්‍රියාශීලී. ඔබ දැනගන්නට ඕන එස්ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා, ඒ සඳහා තුලිත සමීකරණ ලියන්නට ඔබ දැනගෙන සිටින්නට ඕනේ. අපි බලමු එස්ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා. දැන් බලන්න ඉස්සෙල්ලාම එස්ගොනුවේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියා බලන්න. අපි ඉස්සෙල්ලාම බලමු ජලය සමග ප්‍රතික්‍රියා. ජලය සමග ප්‍රතික්‍රියාව රසායනාගාරයේදී මේ සම්බන්ධ පරීක්ෂණ කරනු ලබනවා. ඔබ දන්නවා එස්ගොනුවේ මූලද්‍රව්‍යයක් වන සෝඩියම්, සෝඩියම් ජලය සමග සීග්‍රේන් ප්‍රතික්‍රියා කරනවා. ඔබ කුඩා සෝඩියම් කැබෙල්ලක් බීකරයකට ජලය අරගෙන ඒකට දැම්මුත් මේ සෝඩියම් කැබෙල්ල ඔබ දැක තිබෙනවා ඒක සීග්‍රේන් බොහොම ගමන් කරමින් ප්‍රතික්‍රියා කරලා හයිඩ්‍රජන් වායුව පිට කරනවා. ඔබ මේ භාජනයේට පීනොප්තලින් බිඳු කීපයක් තමා මේ පරීක්ෂණය සිදු කරා නම් ඔබ දන්නවා ඒ ද්‍රාවණය වහාම රෝස පැහැයට හැරෙනවා. ඔබ ලියන්න බලන්න දැන් සෝඩියම් සහ ජලය අතර ප්‍රතික්‍රියාව ශීඝ්‍ර ප්‍රතික්‍රියාවක් සිදු වෙනවා. ලියන්න බලන්න මෙන්න මේ ආකාරයට ඔබට එතකොට දැర్శණය වෙනවා. තිරේ ඔබ ලියු සමීකරණය නිවැරදි කියා බලන්නට පුළුවන්. ජලය සමග ප්‍රතික්‍රියාව බලන්න මෙන්න මේ ආකාරයට ඔබ ලියා තිබෙනවාද කියා. සෝඩියම් ලෝහය පළවෙනි කාණ්ඩයේ ලෝහයක්, ඒ ප්‍රතික්‍රියාශීලීත්වයෙන් වැඩි. දෙවන කාණ්ඩයේ ලෝහයක් වන මැග්නීසියම් ඔබ දන්නවා ජලය සමග, සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මැග්නීසියම් ලෝහය සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා කරන ප්‍රමාණය ඉතාමත්ම ස්වල්පයයි. ඉතාමත්ම සෙමින් ප්‍රතික්‍රියා කරන්නේ, අපි සාමාන්‍යයෙන් සලකන්නේ ප්‍රතික්‍රියා කරන්නේ නැහැ කියලා. ඔබ දන්නවා නමුත් මැග්නීසියම් ලෝහය සැලකිය යුතු ප්‍රමාණයක ශීඝ්‍රතාවයකින් යුක්තව ප්‍රතික්‍රියා කරනවා ජලය සමග, උණු ජලය සමග. ලියන්න බලන්න ඔබ දැන් උණු ජලය සමග ප්‍රතික්‍රියාව. මැග්නීසියම් ලෝහය බලන්න ප්‍රතික්‍රියාව මෙන්න මේ ආකාරයට ඔබ නිවැරදිව සමීකරණය ලියුවා නම් ඔබට ලැබේවි මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. ලැබෙන්නේ පළ හැටියට මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව ලැබෙනවා. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව ලැබෙනවා. මෙතන සමීකරණයේ තුලත විය යුතුයි මෙන්න මෙතන දෙකේ ඉලක්කමක් ඔබ යොදා ගන්නට ඕන. බලන්න උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. ඒ වගේම දරුවනේ ඔබ දන්නවා මැග්නීසියම් ජල වාෂ්ප සමගත් ප්‍රතික්‍රියා කරනවා. ඔබ ලියන්න බලන්න ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියාව. දැන් ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියාව ලියන්න බලන්න මෙන්න මේ ආකාරයටද කියා ලැබී තිබෙන්නේ ඔබගේ සමීකරණේ. ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියාව බලන්න වෙනස. මැග්නීසියම් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරොත් ඔබට ලැබෙන්නේ මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් ජලීය ද්‍රාවණයක් සහ හයිඩ්‍රජන්. මැග්නීසියම් ජල වාෂ්ප සමග ප්‍රතික්‍රියා කළ විට ඔබට ලැබෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් සහ හයිඩ්‍රජන් වායුව. මේ මැග්නීසියම් ඔක්සයිඩ්, හයිඩ්‍රජන් උණු ජලය සමග මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් සහ හයිඩ්‍රජන් ඒ ආකාරයටයි ලැබෙන්නේ. දැන් ඔබ දන්නවා එස්ගොනුවේ මූලද්‍රව්‍ය වලින් සෝඩියම් සහ මැග්නීසියම් වල ප්‍රතික්‍රියාව. සෝඩියම් වැරින් ප්‍රතික්‍රියා කරනවා. එකේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි, දෙකේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාශීලීතාවය ඊට වඩා අඩුයි. ඒ නිසා තරමක් අඩු ශීඝ්‍රතාවයෙන් ප්‍රතික්‍රියා කරන්නේ. ඒතොර කාණ්ඩයේ උස්සේ පල්ලයට වෙනකොට ওই ප්‍රතික්‍රියා ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඊළඟට අපි බලමු මේ ලෝහ, එස්ගොනුවේ ලෝහ වාතය සමග ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කියලා. අපි දන්නවා එස්ගොනුවේ මූලද්‍රව්‍ය ඉතාමත්ම සක්‍රියයි. අපි ගමු පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉස්සෙල්ලම. පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වාතය සමග දක්වන ප්‍රතික්‍රියාව. ඔබ දන්නවා වායු ගෝලයේ තිබෙනවා ඔක්සිජන් තිබෙනවා, ජල වාෂ්ප තිබෙනවා, කාබන් ඩයොක්සයිඩ් තිබෙනවා, නයිට්‍රජන් තිබෙනවා. මින් මේස්ගුණුවේ ලෝහමය මූලද්‍රව්‍ය ප්‍රතික්‍රියා කරනවා වායු ගෝලයේ තිබෙන
ජලවාස්පයක ප්‍රතික්‍රියා කරනවා ඒවගේ මොක්සිජන් එක ප්‍රතික්‍රියා කරන. බෙහෙවින්ම ප්‍රතික්‍රියාශීලී මූලද්‍රව්‍ය ඉස්ගොනුවේ තිබෙන්නේ ඒ නිසා ඒවා ප්‍රතික්‍රියා කරනවා වායුගෝලයේ තිබෙන ඔක්සිජන් එක. ඔබ ලියන්න සෝඩියම් වායුගෝලයට නියාවරණය කර තිබුවොත් සිදුවන ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණයක් ලියන්න බලන්න. බලන්න. තුලිත සමීකරණයක් ලියන්න වාතයේ සමග ප්‍රතික්‍රියාව. සෝඩියම් වායුගෝලයට නිරාවරණය කර තිබුවොත් සිදුවන්නේ කුමක්ද? ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරලා වහාම ඔක්සයිඩේ බවට පත් වෙනවා. ඔබ දන්නවා සෝඩියම් ඉතාම මෘදු ලෝහයක්. බ්ලේඩ් එකකින් කපන්නට පුළුවන්. මේ බ්ලේඩ් එකකින් සෝඩියම් කෑල්ලක් කැපුවොත් වහාම මේ මතුපිට පෘෂ්ඨය ඉතා ඉක්මනින් මේ දිලිසෙන බව නැති වෙලා යනවා, දුර්වර්ණ වෙනවා. ඒ කියන්නේ ඔක්සයිඩය සෑදෙනවා. බලන්න මේ ප්‍රතික්‍රියාව. ඊළඟට බලන්න ඔබ දන්නවා සෝඩියම් ඔක්සිජන් එක්ක සෝඩියම් ඔක්සයිඩ් පමණක් නෙමෙයි සෝඩියම් පෙරොක්සයිඩ් හදනවා. සෝඩියම් පෙරොක්සයිඩ් හදනවා. බලන්න පෙරොක්සයිඩ් සඳහා සමීකරණ එළියන් පෙරොක්සයිඩ් හදනවා. එතකොට සෝඩියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා ඔක්සයිඩ් ලබා දෙනවා. සෝඩියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා පෙරොක්සයිඩ් ලබා දෙනවා. ඔබ දන්නවා මෙතෙන්දී මේ ඔක්සයිඩ් වල ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය බලන්න ඍණ 2යි, පෙරොක්සයිඩ් වල ඔක්සිජන් නියොක්සිකරණ අංකය ඍණ 1යි. ඔක්සිජන් ඔබ දන්නවා ඔක්සිජන් සාමාන්‍යයෙන් වැඩියෙන්ම පෙන්වන ඔක්සිකරණ අංකයේ ඍණ 2 මේ ඔක්සයිඩේ දීට අමතරව අපි දන්නවා පෙරොක්සයිඩ් වලදී ඍණ 1 ඔක්සිකරණ අංකයේ පෙන්වන. හොඳයි ඔබ ලියන්න පොටෑසියම් මූලද්‍රව්‍ය ඔක්සිජන් සමග සුපර් ඔක්සයිඩ් හදනවා. බලන්න ලියන්න තුලිත සමීකරණය සුපර් ඔක්සයිඩ් හදනවා. බලන්න මෙන්න මේ ආකාරයට ඔබ ලියා තිබෙනවාද කියලා. සුපර් ඔක්සයිඩ් හදනවා. බලන්න මේ සමීකරණය මේ ආකාරයට ලියා තිබෙනවාද කියලා. මෙන්න බලන්න මේ ඔක්සයිඩ් වල මම මේ සඳහන් කරන්නේ විශේෂයෙන් ඔක්සිජන් වල ඔක්සිකරණ අංක 3ක් මෙහි නිරූපණය වෙනවා. ඔබ දන්නවා ඔක්සිජන් වල සුලබ ඔක්සිකරණ අංකයේ ඍණ 2. ඊට අමතරව ඔක්සිජන් පෙන්වන ඔක්සිකරණ අංක තිබෙනවා ඍණ 1 බලන්න KO2 වලදී ඍණ භාගය. එතකොට ඔක්සිජන් වල සුලබ ඔක්සිකරණ අංකයේ ඍණ 2 ඊට අමතරව පෙරොක්සයිඩ් වලදී ඍණ 1 සුපර් ඔක්සයිඩ් වලදී ඍණ භාගය. සුපර් ඔක්සයිඩ් වලදී ඍණ භාගය. ඊට අමතරව ඔබ දන්නවා ඔක්සිජන් ෆ්ලුවරින් සමග සංයෝග සාධන කොට ඔක්සිජන් නියොක්සිකරණ අංකය ධන අගයක් ගන්නවා. ඒක ඔබ පීගුණ අධ්‍යයනයේදී අපේ පිළිබඳව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් බලන්න දැන් අපි වාතයේ සමග ප්‍රතික්‍රියාව කතා කරා. S ගුණුවේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය සෝඩියම් පොටෑසියම් කාණ්ඩයේ පල්ලයට යනකොට ওই ප්‍රතික්‍රියාශීලීතාවය වැඩි වෙනවා. අපි දෙවෙනි කාණ්ඩයේ බලමු මැග්නීසියම් ලෝය කොහොමද වාතයේ සමග ප්‍රතික්‍රියාව කියලා. මැග්නීසියම් වල ප්‍රතික්‍රියාශීලීතාවය ඔබ දන්නවා සෝඩියම් වලට වඩා අඩුයි. දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වල ප්‍රතික්‍රියාශීලීතාවය අඩුයි පළවෙනි කාණ්ඩයට වඩා. ඒ නිසා මැග්නීසියම් සෝඩියම් තරම් සීග්‍රේන් වායුගෝලයේදී ප්‍රතික්‍රියා කරන්න වා වෙන්නට බෑ. සාමාන්‍යයෙන් මැග්නීසියම් මතුපිට හොඳින් අපි සුද්ධ කරලා පිරිසිදු කරලා තියලා තිබ්බොත් ඒ මතුපිට පෘෂ්ඨයේ දිස්නය නැතිවීමට දින 2-3ක් යනවා. ඉතාම සෙමෙන් ප්‍රතික්‍රියා කරා. නමුත් ඔබ සාමාන්‍ය පෙළ පන්තියේ ඉඳන් පවා දන්නවා ඔබ මැග්නීසියම් පටියක් වාතයේ අපිට දහනය කරන්න පුළුවන්. වාතයේ දහනය කරාම මැග්නීසියම් පටියක් ඉතාම දීප්තිමත් දැල්ලක් සහිතව දහනය වෙමින් ඔක්සයිඩය සහ නයිට්‍රයිඩය සෑදෙනවා. දැන් ඔබ ලියන්න මැග්නීසියම් පටියක් වාතයේ දහනය කරොත් සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ. ඔබට විභාගයේදී මේ ලියන්නට කියා ලැබෙන්නට පුළුවන්. ඒ නිසා ලියන්න බලන්න. ඔබ හැම කෙනෙකුටම පුළුවන්කම තිබෙන්න ඕන මැග්නීසියම් වාතයේ දහනය කිරීමේදී සිදුවන ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියන්න. බලන්න ඉසෙල්ලම මැග්නීසියම් ඔක්සිජන් සමග ප්‍රතික්‍රියාව ලියන්න මෙන්න මේ ආකාරයට. මැග්නීසියම් ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් ඔක්සයිඩ් ලැබෙන්න ඕන. ඒ මෙන්න මේ ආකාරයට ප්‍රතිරේ දර්ශනීය වෙනවා. දැන් දරුවනේ ඊළඟට ඔබ දන්නවා වායුගෝලයේ තිබෙන්නේ ඔක්සිජන් 120ක් පමණ. නයිට්‍රජන් තිබෙනවා ආසන්න වශයෙන් 80ක් පමණ. නමුත් නයිට්‍රජන් බෙහෙවින්ම අක්‍රියයි.
මැග්නීසියම් එක ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. නයිට්‍රජන් සාමාන්‍යයෙන් අක්‍රීය මූලද්‍රව්‍යයක්. ඒකට හේතුවත් ඔබ දන්නවා P ගුණුවද අපි කියලා දෙනවා. නයිට්‍රජන් වල ඉතාම අධික බන්ධන ශක්තියක් තිබෙනවා. නයිට්‍රජන් පරමාණු දෙක අතර තිබෙන ත්‍රිත්ව බන්ධනයේ බන්ධන ශක්තිය තමයි බන්ධන ශක්තියෙන් අතරින් උපරිමාගයක් තිබෙන. මවුලේට කිලෝ ජූල් 945ක් පමණ වන ඉහළ බන්ධන ශක්තියක් තිබෙනවා. ඒ නිසා නයිට්‍රජන් ප්‍රතික්‍රියාවලට ලිහසියෙන් සහභාගී වෙන්නේ නැහැ. ප්‍රතික්‍රියාවට සහභාගී වීමට අවශ්‍යයි ගොඩාක් උස ඉහළ සක්‍රියන ශක්තියක් අවශ්‍යයි. දැන් ඔබ හිතන්න මැග්නීසියම් වායුගෝලයේ දාහනය කරනකොට ඉස්සෙල්ලාම ඔක්සිජන් එක ප්‍රතික්‍රියා කරනවා. මේ ප්‍රතික්‍රියාවේදී අධික තාප ප්‍රමාණයක් ජනනය වෙනවා. මේ අධික තාප ප්‍රමාණය ප්‍රමාණවත් වෙනවා නයිට්‍රජන් වල බන්ධන බිඳලා එයාව සක්‍රිය කරන්න. මැග්නීසියම් ඔක්සිජන් එක ප්‍රතික්‍රියාවේදී ජනනය වන අධික තාපය නයිට්‍රජන් සක්‍රිය කරනු ලබනවා. ඒ නිසා මොකද වෙන්නේ? මැග්නීසියම් නයිට්‍රජන් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. ලියන්න බලන්න දැන් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියාව. නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියාව මෙන්න බලන්න මෙන්න මේ ආකාරයේ. මැග්නීසියම් නයිට්‍රජන් එක්ක ප්‍රතික්‍රියා කරලා මැග්නීසියම් නයිට්‍රයිඩ් ලබා දෙනවා. මැග්නීසියම් නයිට්‍රයිඩ් ලබා දෙනවා. බලන්න මේ සමීකරණේ මේ ආකාරයට තිබෙනවාද කියලා. දරුවනේ අපි මේ මැග්නීසියම් පටියක් වාතයේ දහනය කිරීම උපයෝගී කරගනු ලබනවා වායුගෝලයේ නයිට්‍රජන් තිබෙන බව පෙන්වීම සඳහා. වායුගෝලයේ නයිට්‍රජන් තිබෙන බව පෙන්වීම සඳහා අප උපයෝගී කරගන්නවා මේ මැග්නීසියම් පටියක් වායුගෝලයේ දානය කිරීම. මැග්නීසියම් පටියක් වායුගෝලයේ දානය කරාම ඔබ දන්නවා ලැබෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් ලැබෙනවා, මැග්නීසියම් නයිට්‍රයිඩ් ලැබෙනවා. මේ සුදු පාට කුඩක්. එයි තිබෙන්නේ මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් නයිට්‍රයිඩ්. මේක අපි මේ මැග්නීසියම් ඔක්සයිඩ් සහ මැග්නීසියම් නයිට්‍රයිඩ් අපි දැම්මොත් ජලයට, ජලය මේකට එකතු කරොත් මේ මැග්නීසියම් නයිට්‍රයිඩ් ජලය එක්ක ප්‍රතික්‍රියා කරලා ලැබෙනවා ඇමෝනියා වායුව. ඇමෝනියා වායුව ලැබෙනවා. ඒ ඇමෝනියා වායුව ලැබෙන නිසා අපිට සාධනය කරන්න පුළුවන් මේ ඇමෝනියා වල තිබෙන නයිට්‍රජන් ලැබුණේ වායුගෝලයෙන් කියා. මැග්නීසියම් වාතයේ දහනය කිරීමෙන් ලැබෙන මේ සුදු පාත් පැහැති කුඩ අපි ජලයේ දැම්මොත් ඇමෝනියා වායුව පිට වෙනවා. එතකොට අපි වායුගෝලයේ දහනය කරේ මැග්නීසියම් මූලද්‍රව්‍යයක්. ලැබෙන ඵලය ජලයට එකතු කරන්නේ ජලයේ තිබෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් පමණයි. ඒ දෙන්න ප්‍රතික්‍රියා කරාම ඇමෝනියා පිට වෙනවා. අපි දන්නවා ඇමෝනියා වල නයිට්‍රජන් තිබෙනවා. එහෙමනම් මැග්නීසියම් වාතයේ දහනය කිරීමෙන් ලැබෙන ඵලයේ ජලය සමග ප්‍රතික්‍රියා කිරීමෙන් ඇමෝනියා පිට වෙනවා කියලා කියන්නේ වායුගෝලයේ නයිට්‍රජන් තිබෙනවා. හොඳයි. පුතා මට කියන්න බලන්න. ඔබ පාසලේදී ඉගෙනගෙන තිබෙනවා ඇමෝනියා වායුව රසායනාගාරයේදී හඳුනාගන්නේ කෙසේද කියලා ඔබ මට කියන්න බලන්න. සර් ඇමෝනියා වලට ආවේනික කටුක ගන්ධයක් තියෙනවා. ඔව් ඇමෝනියා වලට ආවේනික කටුක ගන්ධයක් තිබෙනවා. ඒකෙන් අපිට අඳුරගන්න පුළුවන්. ඔව්. එහෙම නැත්නම් ඇමෝනියා වායුවට HCl බෝතලේ මූඩිය ඇල්ලුවාම ඇමෝනියම් ක්ලෝරයිඩ් සුදු දුමාරය හැදෙනවා. ඒකෙන් අඳුරගන්න පුළුවන්. ඔව්. හැබැයි මේ පරීක්ෂණයේදී පිට වෙන ඇමෝනියා පොඩි පරිමාවක් ඉඳලා අපිට නෙස්ල ප්‍රතිකාරකයෙන් පොගෝ පෙරහන් කඩදාසියක් ওই පරීක්ෂණාලයට ඇල්ලුවාම කහ පාට ඒ පෙරහන් කඩදාසියේ කහ පාට වෙන එකෙන් අපිට අඳුරගන්න පුළුවන් ඇමෝනියා තිබ්බා කියලා. හොඳයි. බලන්න ඇමෝනියා වායුව හඳුනා ගැනීම. ඒ සඳහා අපි රසායනාගාරයේදී භාවිත කරන ප්‍රධාන ක්‍රම තිබෙනවා. බලන්න ඔබ තිරේ දර්ශනය ඔබ සඳහන් කරගන්න විභාගයේදී ඔබට මේ වැදගත් වෙනවා. බලන්න ලාක්ෂණික ගන්ධයක් තිබෙනවා ඇමෝනියා වායුව. ඊළඟට බලන්න සාන්ද්‍ර HCl බෝතලේ මූඩිය සමග සුදු පැහැති දුමාරයක් ඇති කරනවා. ඒ කියන්නේ ඇමෝනියම් ක්ලෝරයිඩ් ඇදෙනවා. ඊයේ වගේම අපිට පාවිච්චි කරන්න පුළුවන් නෙස්ල ප්‍රතිකාරකය භාවිත කරන්න පුළුවන්. නිස්ල ප්‍රතිකාරකේ භාවිතා කරන්න පුළුවන්. ඊළඟට අපි බලමු එස්ගොනුවේ මූලද්‍රව්‍ය. එස්ගොනුවේ මූලද්‍රව්‍ය සාධන සංයෝග සියල්ලම සාමාන්‍යයෙන් සුදු පැහැති ස්පටික රූපී සංයෝග. ඒවායේ ජලීය ද්‍රාවණ අවර්ණයි. දැන් ඔබ දන්නවනේ ඩීගොනුව ඔබ ඉගෙනගෙන තිබෙනවානේ. ඩීගොනුවේ මූලද්‍රව්‍ය සාධන සංයෝග වර්ණවත්. ඊගුණයේ මූලද්‍රව්‍ය සාධන සංයෝග වර්ණවත්, ඒවායේ ජලීය ද්‍රාවණ වර්ණවත්. ඒ මොකද ඩීගුණුවේ කැටායන ජලීය ද්‍රාවණවලදී සංකීර්ණ ආයන හදන.
මේ සංකීර්ණායන විවිධ වර්ණයෙන් අපිට හඳුනා ගන්න පුළුවන්. නමුත් S ගුණුවේ මූලද්‍රව්‍ය සාධන සංයෝගබල තිබෙන්නේ කැටායන S ගුණුවේ කැටායන. ඒවා ජලීය ද්‍රාවණ මෙරදී දරුවනේ සංකීර්ණ හදන්නේ. ඒ නිසා S ගුණුවේ මූලද්‍රව්‍යවල ජලි සාධන සංයෝගවල ජලීය ද්‍රාවණ අවර්ණයි. ඔබ මතක තබා ගන්න ඕනේ. හැබැයි සමහර ලවණ තිබෙනවා S ගුණුවේ මූලද්‍රව්‍යවල, ඒවායේ ජලීය ද්‍රාවණ වර්ණවත්. ඔබ හොඳින් දන්න ද්‍රාවණයක් තියෙන ඔබ නිතර පාවිච්චි කරනවා රසායනාගාරයේදී පොටෑසියම් පර්මැංගනේට් කේමෙන්නෝ. ඒක පොටෑසියම් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක්නේ. පොටෑසියම් පර්මැංගනේට් අපි රසායනාගාරයේදී පාවිච්චි කරනවා ඔක්සිජන් සාම්පලයක් නිපදවා ගන්න. අපිට අවශ්‍ය ඔක්සිජන් නිපදවා ගන්න අපි පොටෑසියම් පර්මැංගනේට් පාවිච්චි කරනවා. ඒ විතරක් නෙමෙයි. ඔබ දන්නවා ඔබට පරිමාමිතික විශ්ලේෂණයේදී ඔක්සිකරණ ඔක්සිහරණ අනුමාපන වලදී අපි පාවිච්චි කරනවා පොටෑසියම් පර්මැංගනේට් ජලීය ද්‍රාවණයක්. පොටෑසියම් පර්මැංගනේට් හොඳ ඔක්සිකාරකයක්. බලන්න පොටෑසියම් පර්මැංගනේට් ජලීය ද්‍රාවණයක් දම්පාටයි. බලන්න ඇයි දම්පාට ලැබෙන්නේ කියලා. මේ බලන්න. පොටෑසියම් පර්මැංගනේට් ජලීය ද්‍රාවණයේ ජලයේ දිය කරාම පොටෑසියම් අයනයි පර්මැංගනේට් අයනයි ලැබෙනවා. දරුවනේ මේ දම්පාට ලබා දෙන්නේ පොටෑසියම් අයනේ නෙමෙයි පර්මැංගනේට් අයනේ. දම්පාට දෙන්නේ මේ පර්මැංගනේට් අයනේ මිසක් පොටෑසියම් අයනේ නෙමෙයි. බලන්න තවත් සුලභ සංයෝගයක් තිබෙනවා කහපාට. ඒකත් ඔබ නිතර භාවිතා කරන සංයෝගයක්. කහපාට සංයෝගයක් තිබෙනවා සෝඩියම් ක්‍රෝමේට්. සෝඩියම් ක්‍රෝමේට්. එහි ජලීය ද්‍රාවණයක් කහපාටයි. එහි ජලීය ද්‍රාවණයක් කහපාටයි. ඒ කහපාට ලැබිලා තිබෙන්නේ ජලීය ද්‍රාවණයේ තිබෙන ක්‍රෝමේට් අයනිය නිසා. සෝඩියම් අයනේ වර්ණයක් දෙන්නේ නැහැ. තවත් තිබෙනවා තැඹිලි පැහැති ද්‍රාවණයක් පොටෑසියම් ඩ්‍රයි ක්‍රෝමේට්. ඔබ දන්නවා පොටෑසියම් ඩ්‍රයි ක්‍රෝමේට් ඉතාම සුවිශේෂී. පොටෑසියම් ඩ්‍රයි ක්‍රෝමේට් අපි පාවිච්චි කරනවා අනුමාපන වලදී ප්‍රාථමික ප්‍රාමාණික ද්‍රව්‍යයක් හැටියට. නිවැරදිවම සාන්ද්‍රණය දන්නා ද්‍රාවණයක් පිළියෙල කරගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් පොටෑසියම් ඩ්‍රයි ක්‍රෝමේට්. නිවැරදිව ස්කන්ධය මැන නිවැරදි ද්‍රාවණ පරිමාණය මැන ද්‍රාවණයක් පිළියෙල කරොත් අපිට පුළුවන් සාන්ද්‍රණය හරියටම නිවැරදි වූ ද්‍රාවණයක් හදාගන්න. මොකද හේතුව පොටෑසියම් ඩ්‍රයි ක්‍රෝමේට් ප්‍රාථමික ප්‍රාමාණික ද්‍රව්‍යයක් වන නිසා. ඒ පොටෑසියම් ඩ්‍රයි ක්‍රෝමේට් ජලීය ද්‍රාවණය තැඹිලි පාටයි. ඒ තැඹිලි පාට ලැබිලා තිබෙන්නේ පොටෑසියම් අයනය නිසා නොවෙයි ඩ්‍රයි ක්‍රෝමේට් අයනය නිසා. මේ බලන්න පොටෑසියම් ඩ්‍රයි ක්‍රෝමේට් ජලයේ දිය කරාම අපට ලැබෙනවා පොටෑසියම් අයන සහ ඩ්‍රයි ක්‍රෝමේට් අයන. ඒ ඩ්‍රයි ක්‍රෝමේට් අයන තමයි තැඹිලි පාටෙන් ඔබට දිස්වෙන්නේ. හොඳයි. දැන් අපි ඊළඟට බලමු. ඊළඟට බලමු අපි S ගුණුවේ මූලද්‍රව්‍යවල තවත් ප්‍රතික්‍රියා කිහිපයක්. තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව. තනුක අම්ල සමග ප්‍රතික්‍රියාව. අපි දන්නවා S ගුණුවේ මූලද්‍රව්‍ය වලින් පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඉතාමත් සක්‍රියයි. ජලය සමග පවා ඉතාම වැරෙන් ප්‍රතික්‍රියා කරනවා. එහිදී ඇත්තටම ජලය ක්‍රියා කරන්නේ අම්ලයක් විදියට. ස්ෆෝටනයක් සහිතව ප්‍රතික්‍රියා කරනවා ජලය සමග සෝඩියම්. ඒ නිසා එක කාණ්ඩේ නැත්තම් පළමුවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය කිසි විටකත් අපි අම්ල සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. මොකද ස්ෆෝටන ඇති වෙයි කි පිපිරීමක් වෙන්න පුළුවන් නිසා. ඒ නිසා අපි දෙවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය තමයි ප්‍රතික්‍රියා කරවල බලන්නේ. ප්‍රතික්‍රියාශීලීතාවයේ අනුපිළිවෙල හොයන්න උත්සාහ කරන්නේ අම්ල සමග. එතකොට දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයත් කාණ්ඩයේ උස්සේ පල්ලයට යනකොට ප්‍රතික්‍රියාශීලීතාවයේ වැඩි වෙනවා. ඒ නිසා කාණ්ඩයේ ඉහළ තිබෙන මූලද්‍රව්‍ය තමයි සෙමෙන් ප්‍රතික්‍රියා කරන්නේ අඩු ශීඝ්‍රතාවයකින් ප්‍රතික්‍රියා කරන්නේ. එහෙමනම් අපි ගමු මැග්නීසියම්. ඔබ ලියන්න බලන්න මැග්නීසියම් තනුක අම්ලයක් සමග ප්‍රතික්‍රියාව. ඔබ ගන්න මැග්නීසියම් තනුක සල්පියුරික් අම්ලය සමග දක්වන ප්‍රතික්‍රියාව සඳහා තුලිත සමීකරණයක් ලියන්න. තනුක සල්පියුරික් අම්ලය සමග බලන්න මෙන්න මේ ආකාරයට තියෙනවාද කියලා. තනුක සල්පියුරික් අම්ලය සමග ප්‍රතික්‍රියාව තිරිය දර්ශනය වෙනවා. දැන් ඔබට මැග්නීසියම් සල්ෆේට් හයිඩ්‍රජන් ලබා දෙමින් ප්‍රතික්‍රියා කරනවා සල්පියුරික් අම්ලය සමග. හැබැයි මේකට තනුක සල්පියුරික් වෙනුවට තනුක සල්පියුරික් අම්ලය වෙනුවට
ඔබට HCl පාවිච්චි කරලා සමීකරණයක් ලියන්න පුළුවන්. එතකොට මැග්නීසියම් ක්ලෝරයිඩ් සහ ඔබට ලැබේවි හයිඩ්‍රජන්. සල්පියුරික් අම්ලයේ තනුක සල්පියුරික් අම්ලය වෙනුවට ඔබ සාන්ද්‍ර සල්පියුරික් අම්ලය යෙදුවොත් ඔබට හයිඩ්‍රජන් වෙනුවට SO2 වැනි වෙනත් පල ලැබෙන්න පුළුවන් ඔක්සිකරණ ඔක්සිආරණ ප්‍රතික්‍රියා නිසා. කොහොම වෙතත් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයත් කාණ්ඩයේ උස්සේ පල්ලෙහාට යනකොට අම්ල සමග ප්‍රතික්‍රියා සිදුවෙන ශීඝ්‍රතාවය වැඩි වෙනවා. ඒ නිසා අපි පල්ලෙහා තිබෙන ලෝහ ප්‍රතික්‍රියා කරවන්නට යන්නේ නැහැ අම්ල සමග. හොඳයි, ඊළඟට බලමු අපි එස්කෝණුවේ මූලද්‍රව්‍ය සාධන සංයෝග. අපි දන්නවා එස්කෝණුවේ මූලද්‍රව්‍ය ඉතාමත්ව සක්‍රියයි. පෘථිවි කබලෙහි පෘථිවි පෘෂ්ඨයේ මතුපිට කිසිසේත්ම එස්ගොනුවේ මූලද්‍රව්‍ය සංසුද්ධ ස්වභාවයෙන් තිබෙන්නට බෑ. ඒවා අධිකතර වශයෙන් ප්‍රතික්‍රියාශීලී. ඒ නිසා එස්ගොනුවේ මූලද්‍රව්‍ය සංයෝග අතිවිශාල සංඛ්‍යාවක් සාදනවා. අපි බලමු මේ සංයෝග පන්ති කීපයක් පිළිබඳව ඔබ දැනගෙන සිටින්නට ඕනේ. අපි බලමු ඉස්සෙල්ලාම එස්ගොනුවේ මූලද්‍රව්‍ය වල නයිට්‍රේට් සම්බන්ධයෙන්. එස්ගොනුවේ මූලද්‍රව්‍ය සාදන නයිට්‍රේට් සම්බන්ධයෙන් අපි සලකලා බලමු. ඔබ ලියන්න බලන්න එස්ගොනුවේ මූලද්‍රව්‍යයක් පළමුවන කාණ්ඩයේ මූලද්‍රව්‍යයක් සඳහා පොදු සූත්‍රයක් ලියන්න බලන්න. එස්ගොනුවේ මූලද්‍රව්‍ය නයිට්‍රේට්යක් සඳහා. එතකොට එස්ගොනුවේ පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයක සංයුතතාවය එකයි, නයිට්‍රේට් වල සංයුතතාවය එකයි. මූලද්‍රව්‍ය කැපිටල් M කියලා අරන් ලියන්න බලන්න නයිට්‍රේට් සඳහා සූත්‍රයක්. ඊළඟට ලියන්න බලන්න දෙවන කාණ්ඩයේ සඳහා බලන්න පළමුවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය MnO3 ආකාරයේ නයිට්‍රේට් හදනවා. දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය MnO3 දෙවරක් ආකාරයේ නයිට්‍රේට් හදනවා. දරුවනේ මේ නයිට්‍රේට් සියල්ලම සුදු පැහැති ස්පටික රූපී ඝන අවස්ථාවේ තමයි තිබෙන්නේ. මේවායේ ජලීය ද්‍රාවණ අවර්ණයි, ජලීය ද්‍රාවණ උදාසීනයි. මේ නයිට්‍රේට් ජලයේ දියවෙනකොට කිසිවක් සිදුවන්නේ නැහැ. දැලිස බිඳිලා ජලීකරණය වෙනවා විතරයි, කිසිවක් සිදුවන්නේ නැහැ උදාසීන ජලීය ද්‍රාවණ සැදී. මේ නයිට්‍රේට් පළවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් පොදු වශයෙන් තාපය හමුවේදී වියෝජනය වෙනවා. ඔබට පුළුවන් වෙනුට ලියන්න. ඔබ ලියන්න පොදු සමීකරණයක්, පළවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් තාප වියෝජනය සඳහා සමීකරණයක් ලියන්න බලන්න. M ගන්න ලෝහය සඳහා බලන්න වෙන්නේ මොකද්ද කියලා. නයිට්‍රේටය වියෝජනය වුණාම නයිට්‍රයිටය සහ ඔක්සිජන් ලබා දෙනවා. මේ තිබෙන්නේ තිරේ දර්ශනය වෙනවා. මේ තියෙන්නේ එම් ලෝහය හදන නයිට්‍රේටය තාප වියෝජනයේදී නයිට්‍රයිටය සහ ඔක්සිජන් ලබා දෙනවා. දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන නයිට්‍රේට් වල වියෝජනයට ලියන්න බලන්න පොදු සමීකරණයක්. මේ තිබෙන්නේ දෙවන කාණ්ඩයේ නයිට්‍රේට්. මේ තිබෙන්නේ දෙවන කාණ්ඩයේ නයිට්‍රේට් රත් කරාම ලෝහයේ ඔක්සයිඩය, රතු දුඹුරු පැති NO2 වායුව සහ O2 ලබා දෙමින් වියෝජනය වෙනවා. මේ තිබෙන්නේ දැන්තිරේ දර්ශනය වෙනවා. Me නයිට්‍රේට්ය දෙවන කාණ්ඩයේ නම් MnO3 twice. එය රත් කර විට තාප කරාම ලෝහයේ ඔක්සයිඩය, NO2 මේ රතු දුඹුරු පැති වායුවක් සහ ඔක්සිජන් ලබා දෙනවා. දැන් ඔබ ලියන්න බලන්න සෝඩියම් නයිට්‍රේට් තාප වියෝජනය සඳහා සමීකරණය. සෝඩියම් නයිට්‍රේට් තාප වියෝජනය සඳහා සමීකරණය ලියන්න බලන්න. එතකොට ලැබෙන්නේ සෝඩියම් නයිට්‍රයිට් සහ ඔක්සිජන් ලැබෙනවා. පළවෙනි කාණ්ඩයේ නයිට්‍රේට් සැලකුවාම ළමයි උඩින්ම තියෙන නයිට්‍රේටය ලිතියම් නයිට්‍රේට් සාමාන්‍යයෙන් හැසිරෙන්නේ අනෙකුත් නයිට්‍රේට් වගේ නෙමෙයි. ඔබට එතන ප්‍රශ්නයක් ලැබෙන්න පුළුවන් විභාගෙදි. දැන් ලිතියම් නයිට්‍රේට්, සෝඩියම් නයිට්‍රේට්, පොටෑසියම් නයිට්‍රේට්, සීසියම් නයිට්‍රේට්, රුබීඩියම් නයිට්‍රේට්. එතකොට පල්ලෙහාට තිබෙනවා සෝඩියම් නයිට්‍රේට් සිට සීසියම් නයිට්‍රේට් දක්වා සියල්ලම එකම විදියට හැසිරෙන්නේ. නමුත් ඉහළින්ම තිබෙන මූලද්‍රව්‍ය වන ලිතියම් නයිට්‍රේටය තාප කිරීමේදී වියෝජනය වෙන්නේ ඒ ආකාරයට නෙමෙයි. මම නැවත කියන්නම්. සෝඩියම් නයිට්‍රේට් සිට පහලින් තිබෙන නයිට්‍රේට තාප වියෝජනයේදී මොනවද වෙන්නේ? නයිට්‍රයිටය සහ ඔක්සිජන් ලබා දෙනවා.
නමුත් ලිතියම් නයිට්‍රේට් සහ දෙවන කාණ්ඩේ නයිට්‍රේට් තාපවියෝජනයේදී ලබා දෙන්නේ රතු දුඹුරු පැහැති NO2 වායුව සහ O2 වායුව ලෝහයේ ඔක්සයිඩේ සමගින්. දැන් ලියන්න බලන්න ලිතියම් නයිට්‍රේට් තාපවියෝජනයේ සදා සමීකරණය. මෙන්න මේ ආකාරයි. ඊළඟට ලියන්න බලන්න මැග්නීසියම් නයිට්‍රේට් තාපවියෝජනයේ සදා සමීකරණය. මෙන්න මේ ආකාරයට ඔබට ලැබෙන්නට ඕනේ. බලන්න ඔබට තීරයේ දැర్శණය වෙනවා ලිතියම් නයිට්‍රේට් තාප වියෝජනය මැග්නීසියම් නයිට්‍රේට් තාප වියෝජනය සඳහා වන සමීකරණ ඔබට තීරයේ දැర్శණය වෙනවා. හොඳයි. ඊළඟට අපි බලමු දරුවනේ S ගොනුවේ මූලද්‍රව්‍ය සාධන කාබනේට සම්බන්ධයෙන් අපි බලමු. S ගොනුවේ මූලද්‍රව්‍ය සාධන කාබනේට සම්බන්ධයෙන් සලකලා බලමු ඊළඟට. හරි. S ගොනුවේ සලකුවාම දෙකේ කාණ්ඩයේ මූලද්‍රව්‍ය හදන කාබනේට හැර පළමුවන කාණ්ඩයේ කාබනේට සියල්ලම ජලයේ ද්‍රවණය වෙනවා. ඒ වගේම තාප වියෝජනය වෙනවා දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන කාබනේට. පළමුවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන කාබනේට තාප වියෝජනය වෙන්නේ නැහැ. හැබැයි පළවෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය අතරින් ඔබ දන්නවා ලිතියම් හැමතිස්සෙම සුවිශේෂී. පළවෙනි කාණ්ඩයේ ලක්ෂණ වලට වඩා තරමක් වෙනස්. දෙවන කාණ්ඩයේ ලක්ෂණ තමයි වැඩිපුර පේන්නේ. ලිතියම් කාබනේට් තාප වියෝජනය වෙනවා. දැන් ඔබ ලියන්න බලන්න මේ කාබනේට් වල තාප වියෝජනය සඳහා සමීකරණයක් ලියන්න බලන්න. ලිතියම් කාබනේට් සඳහා ලියන්න බලන්න. ලිතියම් කාබනේට් තාප වියෝජනය වුණාම ලිතියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ් ලබා දෙනවා. ඒ ආකාරයට තමයි දරුවනේ දෙවෙනි කාණ්ඩයේ සියලුම කාබනේට තාප වියෝජනය වෙන්නේ. දෙවෙනි කාණ්ඩයේ සියලුම කාබනේට තාප වියෝජනය වෙන්නේ මීට සමාන ආකාරයකට. ලිතියම් කාබනේට්, ලිතියම් ඔක්සයිඩ් කාබන් ඩයොක්සයිඩ් ලැබුණා. වගේම තමයි මැග්නීසියම් කාබනේට් තාප වියෝජනයෙන් ලැබෙනවා මැග්නීසියම් ඔක්සයිඩ් සහ කාබන් ඩයොක්සයිඩ්. කාණ්ඩයේ පහළට යනකොට දෙවන කාණ්ඩයේ පහළට යනකොට ඒවායේ කාබනේට් වල වියෝජන උෂ්ණත්ව ක්‍රමයෙන් වැඩි වෙන්නට ඕන. ඒ කියන්නේ වියෝජනයේ වීමේ හැකියාව අඩු වෙන්න ඕන. වෙනත් විදිහකට කියනවා නම් දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන කාබනේට් වල තාප ස්ථායිතාවය කාණ්ඩයේ ඔස්සේ පල්ලයට යනකොට ක්‍රමයෙන් වැඩි වෙන්නට ඕන. ඔබ හොඳින් දැනගෙන ඉන්නට ඕන. ඔබට පුළුවන් වෙන්නට ඕන මේ බව සාධනය කරන්න Gibbs යෝජ්‍ය ශක්ති විපර්යාස භාවිත කරමින් බලන්න මේ එක එක කාබනේට වල තාප වියෝජන වෙන උෂ්ණත්ව ඔබට සඳහන් කරගන්න පුළුවන්. බලන්න දෙවෙනි කාණ්ඩේ බෙරිලියම් කාබනේට්, මැග්නීසියම් කාබනේට්, කැල්සියම් කාබනේට්, ස්ට්‍රොන්තියම් කාබනේට් සහ බේරියම් කාබනේට්. බලන්න බේරියම් කාබන, බෙරිලියම් කාබනේට් සෙල්සියස් 97යි, මැග්නීසියම් කාබනේට් 570යි, 540 තාප වියෝජන වෙනවා. මෙතන කැල්සියම් කාබනේට් වෙන්න ඕන. කැල්සියම් කාබනේට් 890දී මෙතන කැල්සියම් වෙන්න ඕන. ස්ට්‍රොන්තියම් කාබනේට් සහ බේරියම් කාබනේට්. එතකොට මේවා තාප වියෝජන උෂ්ණත්වය පල්ලෙහාට යනකොට ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ තාප ස්ථායිතාවය වැඩි වෙලා යනවා. ඊළඟට අපි බලමු දීග S ගොනුවේ මූලද්‍රව්‍ය සාධන කාබනේට් ගැන අපි කතා කරා. අපි බලමු බයිකාබනේට් සම්බන්ධයෙන්. බයිකාබනේට් සම්බන්ධයෙන් අපි සලකලා බලමු. බලන්න S ගොනුවේ මූලද්‍රව්‍ය සාධන බයිකාබනේට් සියල්ලම ජලයේ ද්‍රාව්‍යයි. පළවෙනි කාණ්ඩයේ බයිකාබනේටත් දෙවෙනි කාණ්ඩයේ බයිකාබනේටත් සියල්ලම ජලයේ ද්‍රාව්‍යයි. ඒ වගේම ලිතියම් බයිකාබනේට් හා දෙකේ කාණ්ඩයේ සියලුම බයිකාබනේට් ඝන තත්වයෙන් ලබාගත නොහැක. ඔබ හොඳින් දැනගෙන සිටිය යුතුයි එය. දෙවන කාණ්ඩයේ මූලද්‍රව්‍ය සාධන බයිකාබනේට් කිසිවක් ඝන අවස්ථාවේ නැහැ. කැල්සියම් බයිකාබනේට්, මැග්නීසියම් බයිකාබනේට්, ස්ට්‍රොන්තියම් බයිකාබනේට්, බේරියම් බයිකාබනේට් මේ කිසිවක් ඝන අවස්ථාවේ ලබා ගන්නට බෑ. ඒ වගේම පළවෙනි කාණ්ඩයේ ලිතියම් බයිකාබනේටුත් ඝන අවස්ථාවේදී ලබා ගන්නට බෑ. ඒවා දරුවනේ තිබෙන්නේ ජලීය ද්‍රාවණයේ විතරයි. ජලීය ද්‍රාවණයේ විතරයි ඒවා තිබෙන්නේ. මෙහි එක්තරා වැදගත්කමක් තිබෙනවා. බලන්න කැල්සියම් බයිකාබනේට්
බලන්න තාප වියෝජනය කරාම සිදුවෙන ප්‍රතික්‍රියාව ලියන්න බලන්න ඉස්සෙල්ලා මම ඒ සම්බන්ධයෙන් කියා දෙන්න. ලියන්න බලන්න කැල්සියම් බයිකාබනේට්. කැල්සියම් බයිකාබනේට් ජලීය ද්‍රාවණයේ පවතින්නේ. තාපය කරාම රත් කරාම වියෝජනය වෙලා කැල්සියම් කාබනේට් කාබන් ඩයොක්සයිඩ් සහ ජලය බවට පත් වෙනවා. බලන්න මැග්නීසියම් බයිකාබනේටුත් ඒ ආකාරයෙමයි. මෙහි මෙන්න මේ සමීකරණය සංශෝධනය කරගන්න ඕන මෙතන ජලීය ඒක්වස් කියා සඳහන් කරගන්න ඕන මෙතන ඒක්වස් කියා සඳහන් කරගන්න. දැන් බලන්න මේ බයිකාබනේට ජලයේ පමණයි තිබෙන්නේ මේවා තාප කිරීමේදී වියෝජනය වෙලා කැල්සියම් කාබනේට් සහ කැල්සියම් බයිකාබනේට් නම් කැල්සියම් කාබනේට් සහ කාබන් ඩයොක්සයිඩ් ලැබෙනවා මැග්නීසියම් බයිකාබනේට් නම් මැග්නීසියම් කාබනේට් සහ කාබන් ඩයොක්සයිඩ් බවට පත් වෙනවා. මේක අපිට අතිශයින්ම වැදගත් ජලය සම්බන්ධව කතා කරනවා. ඔබ දන්නවා වියලි කලාපයේ ජලය කඨින ජලය සාමාන්‍යයෙන් තෙත් කලාපයේ අපි මෘදු ජලය කියලා හඳුන්වනවා. මේ ජලයේ කඨිනත්වයේ ආකාර දෙකක් තිබෙනවා. එකක් තමයි తాවකාලික කඨිනත්වය අනිත් එක තමයි ස්ථිර කඨිනත්වය. එතකොට ජලයේ తాවකාලික කඨිනත්වය ඇති වෙන්නේ දරුවනේ හොඳින් මතක තියාගන්න කැල්සියම් සහ මැග්නීසියම් අයනවල බයිකාබනේට ජලයේ ද්‍රවණයේ වේ තිබීම. ඒ නිසා මේ ජලයේ කඨිනත්වය ඉවත් කරගන්න අවශ්‍යයි අපිට. අපි දන්නවා කඨින ජලයේ කිවුල් රසයි අපිට පානය කරන්න අපහසුයි. ඒ වගේම සබන් දියවීමේදී පෙරනගින්නේ නැහැ. අධික සබන් ප්‍රමාණයක් වැය වෙනවා. ඒ නිසා කඨින ජලය අපි භාවිතයට පෙර හි කඨිනත්වයේ ඉවත් කරගන්නට ඕන. ඔබට කියන්න පුළුවන්ද ජලයේ කඨිනත්වයේ ඉවත් කරගත හැකි ක්‍රම කිහිපයක් ඔබ අධ්‍යයනය කර තිබෙන පාසලේදී කියන්නට පුළුවන්ද? ඔව් සර්, මේ ජලයේ తాවකාලික කඨිනත්වයේ ඉවත් කරගන්න එක ක්‍රමයක් තමයි ජලය නැටවීම. ඔව්, ජලය නැටවලා පුළුවන් తాවකාලික කඨිනත්වයේ ඉවර කරගන්න. ඔබට මතක ඇති తాවකාලික කඨිනත්වයේ ඉවර කරන්න පුළුවන් ජලය නැටෙව්වා. මොකද ඒ බයිකාබනේට් නිසානේ කඨිනත්වය ඇති වෙන්නේ. රත් කරාම මොකද වෙන්නේ? කැල්සියම් සහ මැග්නීසියම් අයනවල බයිකාබනේට් තමයි తాවකාලික කඨිනත්වයට හේතු වෙන්නේ. ඔව්. ඒවා කාබනේට් ලෙස අවක්ෂේප වෙනවා ජලය නැටවුවම. ඔව්. හොඳයි. තව ක්‍රමයක් කියන්න බලන්න. එහෙම නැත්නම් සර් අපිට පුළුවන් ජලයට සෝඩියම් කාබනේට් එකතු කිරීමෙනුත් తాවකාලික කඨිනත්වය නැති කරගන්න. එතකොටත් සිද්ධ වෙන්නේ මැග්නීසියම් සහ කැල්සියම් අයනවල කාබනේට් ලෙස ඒවා අවක්ෂේප වෙනවා. හොඳයි. බොහොම හොඳයි. ඒ කඨිනත්වය ඉවත් කරගන්න ක්‍රම. ඒ කියන්නේ తాවකාලික කඨිනත්වය ඉවත් කරගන්න පුළුවන් අපට ජලය නටනතුරු රත් කිරීම. එතකොට මොකක්ද වෙන්නේ? මෙහි තිබිච්ච කැල්සියම් සහ මැග්නීසියම් වල බයිකාබනේට් සියල්ලම තාප වියෝජනය වෙලා මෙන්න මේ ආකාරයට තාප වියෝජනය වෙලා කැල්සියම් බයිකාබනේට් තිබුණා නම් කැල්සියම් කාබනේට් ලෙස අවක්ෂේප වෙලා ඉවත් වෙනවා. මැග්නීසියම් අයන මැග්නීසියම් කාබනේට් ලෙස අවක්ෂේප වෙලා ඉවත් වෙනවා. ඊට අමතරව ඔබ සඳහන් කරා සෝඩියම් කාබනේට් මේකට දාන්න පුළුවන්. සෝඩියම් කාබනේට් අපි රෙදි සෝඩා කියලා සාමාන්‍යයෙන් හඳුන්වනවා. ඒ සෝඩියම් කාබනේට් එකතු කරාමත් කුමක්ද වන්නේ? එහි ජලයේ තිබෙන මැග්නීසියම් ධන දෙක අයන මැග්නීසියම් කාබනේට් විදිහට අවක්ෂේප වෙනවා. ඒ වගේම කැල්සියම් ධන දෙක අයන කැල්සියම් කාබනේට් විදිහට අවක්ෂේප වෙනවා. එතකොට ඒ කඨිනත්වය ඉවත් කරගන්න පුළුවන් ආකාර. මීට අමතරව අපි S ගුණුව සම්බන්ධයෙන් S ගුණුවේ හයිඩ්‍රොක්සයිඩ් පිළිබඳව ඔබ දැනගෙන ඉන්නට ඕනේ. S ගුණුවේ මූලද්‍රව්‍යවල සාධන සංයෝගයන්ගේ ජල ද්‍රාවිතාවය පිළිබඳව ඔබ දැනගෙන සිටින්නට ඕන. S ගුණුවේ මූලද්‍රව්‍ය ස්වභාවිකව හමු වෙන ආකාරය සහ සෝඩියම් නිස්සාරණය පිළිබඳව ඔබගේ විභාගයේදී ඔබගේ දැනුම පරීක්ෂා කරනු ලබනවා. ඒ නිසා ඒ සම්බන්ධව ඔබට පොත්පත් වලින් තොරතුරු සොයාගෙන පාඩම් කරලා ඒ පිළිබඳව සොයා බලා ඔබට විභාගයට සූදානම් වෙන්න පුළුවන්. අපි මීළඟ වැඩසටහනේදී පී ගොනුව සම්බන්ධයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පී ගොනුවේ රසායනය ඔබට විභාගයේදී කොහොමද වැදගත් වෙන්නේ කියලා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙමින් අද දවසේදී මේ පාඩම අවසන් කරනවා. හොඳයි දරුවනේ, ආයුබෝවන්.